एड्युकेशन इज द बेस्ट इन्वेस्टमेंट अध्यापने उपकरण होंदमायोजन कोहमद यालुआ सामान्य शिष्य निगरगन्न विट ओन केतरम काले पाडम करादे कियला बलनवा नमुत पाडम करन काले तुल तमन कोच्चर अवधानिकिन तो पाडम करादे कियला बलन्ने नैह मे पोते कतोरय वन कैल न्यूपोर्ट मेसेज संधान कर तिबेनवा एनम वर्क अकॉम्प्लिश्ड एक समान वेनवा टाइम स्पेंट बेदीम इंटेंसिटी ऑफ फोकस අපි ඕනෑම වැඩක් කරද්දී ඒකට අතිතරම් කාලය ගන්න පුළුවන්. නමුත් අපි මේ වැඩේ කොච්චර අවධානයකින් යුතුව කරනවද ඒ තරමටම ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් වෙනවා. අපි ඕනෑම වැඩක් සිදු කරද්දී ඒක ක්‍රමයෙන් ද්විත්වයකට අනුව සිදු කරන්න පුළුවන්. පළවෙනි එක deep work method එක, දෙවෙනි එක shallow work method එක. deep work method එක යනුවෙන් අදහස් කරන්නේ අපි ඕනෑම වැඩක් සිදු කරද්දී අපි අවධානය සහ ප්‍රමුඛතාව ඒ කාර්ය කෙරෙහි පමණක් යොදවීමයි. භික්ෂුවක් වගේ कितरम बाधकावत तम अरमुन किरी पमनक अवधायन यमुकरमिन ए साक्षात करगन्नवा अपि मे क्रमे यटते कटयुतु कलोत अपिट उत्साहसत्वे प्रतिफल लबा गन्न पुलुवन वेनवा ए वगेम अपि हकियावंद वर्धने वेनवा शैलो वर्क यानेन अदहस करन्ने अपि यम वडक सिदु करन विट एय किरहि अवधायन यमु नोकर विनत मनोलोकेन वल जीवत वीमै मे निसा तमन करन कार्य किरहि संपूर्ण अवधायन यमु करन्न बेरि वेनवा උදාහරණයක් විදිහට ඔයා පාඩම් කරද්දී ෆෝන් එක ভাইබ්‍රේට් වෙනවා. එතකොට ඔයා ෆෝන් එක අරන් notifications check කරනවා. ඒත් එක්කම WhatsApp, Viber, Facebook, Instagram, Twitter යනාදි වශයෙන් සෑම social media එකකටම ගිහින් එනවා. මේ නිසා ඔයාගේ අවධානය නැති වී යනවා. එවිට ඔයා කොච්චර පාඩම් කරත් ඔයාට නියමිත පරිදි ප්‍රතිඵල නොලැබෙනවා. උදාහරණයක් වශයෙන් උසස් පෙළ හා සාමාන්‍ය ප්‍රතිඵල නිකුත් කිරීමෙන් පසු ළමුන් කියන දෙයක් තමයි මම මෙච්චර පාඩම් කරා මට හරියට result එක ආවනේ නෑනේ. මං ගොඩක් පාඩම් කර ඇයි මට මේ රිසල්ට් එක ආවේ යනාදි වශයෙන් ඔවුන් පවසනවා හේතුව නම් ඔවුන් deep work ක්‍රම යටතේ වැඩ නොකර shallow work ක්‍රම යටතේ වැඩ කරපු නිසා එහෙම වෙලා තියෙන්නේ deep work ක්‍රම යටතේ වැඩ කළ තිබොත් ඒකාන්තයෙන්ම උසස් ප්‍රතිඵල ලැබෙනවාමයි දැන් ප්‍රශ්නය නම් බහුතර පිරිසක් shallow work ක්‍රමේ තමයි වැඩ කරන්නේ නමුත් ඔයා deep work ක්‍රමේ වැඩ කරොත් ඔයාලට හොඳ ප්‍රතිඵල ලැබෙනවා මේ deep work ක්‍රම යටතේ වැඩ කරන එක හැමෝටම කරන්න බෑ ඒක ඉතාමත් දුර්ලභ හැකියාවක් වනවා මේ ස්කිල් එක කවුරු හරි හොඳට ප්‍රගුණ කළොත් එයාට ගොඩක් අවස්ථාවන් හිමි වෙනවා. ඒ වගේම ගොඩක් සැප සම්පත් හිමි වෙනවා. උදාහරණයක් විදිහට බිල් ගේට්ස් 1970 දී එයාගේ software එකේ basic concept එක සති 8කින් coding කරලා ඉවර කරා. මේ සති 8ක කාලය තුල එයාගේ සම්පූර්ණ අවධානය ඒ software එක නිර්මාණය කිරීමේ කෙරෙහි තමයි තිබ්බේ. එයා අකණ්ඩව සති 8ක් coding කරන නිසා බොහෝ අවස්ථාවලදී එයා එයාගේ keyboard එක මතම නිදාගත්තා. මේ සති 8ම එයා කිසිම බාහිර බාධාවක් නොමැතිව තනියම සිටමින් කාත් එක්කවත් කතා කරන්නේ නැතිව එයා වැඩ කරා. එයාගේ මේ deep work එකේ ප්‍රතිඵලයක් වශයෙන් එයා coding කරපු software එක අසුකාලීනව ඩොලර් බිලියන ගණනින් මුදල් උපයන company එකක් නිර්මාණය කළා. ඒ Microsoft ආයතනයයි. ඒ වගේම තමයි JK Rowling Harry Potter පොත සම්පූර්ණයෙන්ම ලියා අවසන් කිරීම සඳහා එයාගේ ගෙදර ඉඳලා ඒක කරන්නේ නැතිව හෝටලයකට ගිහින් නැවති ඒ පොත ලියා අවසන් කළා. එය මුලින්ම මේ දේ කලේ පරීක්ෂණයක් හැටියටයි. නමුත් ඒක සාර්ථක වුණ නිසා එයා ඒක අකණ්ඩව ඒ දිගටම කරගෙන ගියා. ගොඩක් සාර්ථක පුද්ගලයන් මේ deep work method එක උපයෝගී කරගෙන තමයි සාර්ථක වුණේ. හේතුව ඔවුන් සම්පූර්ණයෙන්ම තමන් කරන කාර්යයේ කෙරෙහි පමණක් අවධානය යොමු කරමින් සිදු කරන නිසා ඔවුන්ට උසස් සත්වේ ප්‍රතිඵල හිමි වෙනවා. වර්තමාන මේ කාලවකවානුවේදී අපි ඕනෑම වැඩක් සිදු කරද්දී ඒකට සම්පූර්ණයෙන්ම අවධානය යොමු කිරීම ඉතාමත් අසීරු දෙයක් වෙනවා. හේතුව මේ ස්මාර්ට්ෆෝන් එක ආපු දවසේ ඉඳන් ඒක අපිට ගොඩක් බාධා කරනවා. මේ නිසා අපි ඕනෑම වැඩක් කරද්දී shallow work ක්‍රමයට අනුව තමයි කරන්නේ. මේ ක්‍රමය තුලින් අපි වැඩ කළොත් අපිට කවදාවත් සාර්ථක වෙන්න බෑ. මේකට පිළියමක් වශයෙන් මම ඔයාලට පොයින්ට්ස් ටිකක් කියලා දෙන්නම්. ඒ තුලින් ඔයාලට deep work method එක වැඩ කරන්නේ කොහොමද කියලා අදහසක් ලබා ගන්න හැකි වෙනවා. එමෙන්ම අඩු කාලයකදී වැඩි ප්‍රතිලාභද ලබා ගන්න හැකි වෙනවා. පළවන පීවර mile-end workout දැන් එක්කෙනෙක් හැමදාම ජිම් එකට ගිහින් සාමාන්‍ය පරිදි ව්‍යායාම් කරලා ඒ තුලින් මගේ මාංශපේශි වර්ධනය වෙයි ශාරීරික හැඩ වෙයි සික්ස් පැක් ලැබෙයි ඒ ශක්තිය ඕනෑම වෙලාවක උපයෝගී කරගන්න පුළුවන් යනාදි වශයෙන් හිතුවොත් ඒක බොරු දෙයක් කවදාවත් එහෙම වෙන්නේ නැහැ මේ දේම අපි අවධානය සමග සසඳලා බලමු පාඩම් කරන විට ඒ පොතේ තිබෙන අදාළ දේවල් විතරක් අවධානයෙන් පාඩම් කරන්නේ නැතිව ඉඳ හිට ඉන්ටර්නෙට් එකට යනවා ස්ටේටස් බලනවා Facebook එකේ post බලනවා යනාදි දේවල් වලට අවධානය යොමු කළොත් තමන් කරමින් සිටි වැඩේ අවධානය නැති වී යනවා. අපේ මොළය තමන් කරන වැඩේට අවධානය යොමු කරන්නේ නැතිව විවිධ කුණු ගොඩවල් අපේ මොළයට ගබඩා කර ගන්නවා. අර උදාපු post එක මොකද්ද? එයා status දැම්මද? යනාදි වශයෙන් කුණු ගොඩවල් ගබඩා කර ගන්නවා.
නමුත් දවසක් ඔයාට හදිස්සියෙම වැඩ කරද්දි ඒකට අවධානය අත්‍යවශ්‍ය වෙනවා. ඒ වුණත් ඔයා කොච්චර බැරෑරුම්ව ඒකට අවධානය යොමු කරන්න උත්සාහ කළත් ඒක කරන්න බැරි වෙනවා. හේතුව නම් අපේ මොළයත් මාංශ පේශියක් වගේ තමයි. අපි හැමදාම සාමාන්‍ය පරිදි ශලෝව ක්‍රමය අනුගමනය කරමින් සිටියහොත් එනම් ඕනෑම වැඩකට සම්පූර්ණයෙන් අවධානය යොමු නොකිරීම ජනාධිවශයෙන් සිටියහොත් අපේ මොළය ඒ ක්‍රමයටදී ශක්තිමත් වෙනවා. නමුත් ඔයා ටිකෙන් ටික ඩීප් වෝක් ක්‍රමයටදී වැඩ කරද්දී අපේ අවධානය ඒ ක්‍රමයටදී ශක්තිමත් වෙනවා. එවිට ඩීප් වෝක් යන මාංශ පේශියද අපේ මොළය ශක්තිමත් කර ගන්නවා. මේ නිසා ඔයාට ඕනෑම අවස්ථාවකදී අවධානය අත්‍යවශ්‍ය වූ විට ඒ කිසිම බාධාවකින් තොරව ලබා ගන්න පුළුවන් වෙනවා. දැන් අපි මේක විද්‍යාත්මක වශයෙන් බැලුවොත් අපේ මොළේ මයිලියන් කියලා ටිෂු එකක් තියෙනවා. අපි යම් වැඩක් අවධානයකින් යුක්තව කරන විට එම ටිෂු එක අපේ මොළයේ පවතින නියුරෝන සමග ක්‍රියාත්මක වෙනවා. එම මයිලියන් යන ටිෂු එක ක්‍රියාත්මක වෙන නිසා අපේ අවධානය තවත් ශක්තිමත් වෙනවා. ඒ තුලින් අපි ඕනෑම වැඩක් කරද්දී ප්‍රමිතියකින් යුක්තව ඕනෑම කාර්යයක් සිදු කරන්න පුළුවන් වෙනවා. ඒ නිසා ඔයා මේ දේ හොඳින් මතක තබා ගන්න. ඔයා ඕනෑම වැඩක් කරද්දී ඒකට පමණක් තම සම්පූර්ණ අවධානය යොමු කරන්න. මේ නිසා ඔයා මේක පුරුද්දක් වශයෙන් පසු කාලීනව අනුගමනය කරන්නට පටන් ගන්නවා. ඒත් සමගම ඔයාගේ මොළයේ පවතින මාංශ පේශින්ද වර්ධනය වෙනවා. ඔයාගේ අවධානය කොච්චර දුරකට ශක්තිමත් වෙලා තියෙනවද කියලා කිව්වොත් ඕනෑම අපහසු ක්‍රියාවක්ම ඉතාමත් කෙටි කාලයකදී සිදු කරන්න පුළුවන් වෙනවා. ශැලෝව ක්‍රමය යටතේ වැඩ කරන පුද්ගලයන්ට එම ක්‍රියාව සිදු කිරීම සඳහා දවස් කිහිපයක් වද ගතවන්නට පුළුවන්. දෙවන පීවර attention residue. ටික දවසකට කලින් මම වැඩක් කරද්දී මටත් පැහැදිලි අවධානයකින් ඒ වැඩේ කරන්න බැරි වුණා. එතකොට මම පරීක්ෂණයක් මේ සම්බන්ධව සිදු කරා. හැමදාම මට කරන්න වැඩ ගොඩක් තියෙනවා. එක වැඩක් කරගෙන යද්දී කම්මැලි ගමක් දැනුණාම ඒ වැඩේ නවත්තලා වෙන වැඩක් කරනවා. මේ වගේ කම්මැලි නැතුව හැම වැඩක්ම කරලා ඉවර කරන්න පුළුවන් වෙයි කියලා මම හිතුවා. නමුත් මම මේ පොත කියවලා ඉවරුනහම එක දෙයක් තේරුම් ගත්තා. attention residue සංකල්පය යටදී මේක හොඳ ක්‍රමයක් නෙවෙයි කියලා. උදාහරණයක් එක විද්‍යාඥයෙක් කණ්ඩායම් දෙකක් සූදානම් කළා. එක කණ්ඩායමකට ප්‍රහේලිකා විසඳන්න කිව්වා. අනෙක් කණ්ඩායමට ප්‍රහේලිකා විසඳන්න කලින් පොඩි පොඩි වැඩ ටිකක් දීලා පස්සේ ප්‍රහේලිකාව විසඳන්න කිව්වා. මේ පරීක්ෂණයෙන් ඕ සොයාගත් දේ තමයි අපි ඕනෑම වැඩක් කරන විට කිසිම බාධකයක් නොමැතිව සම්පූර්ණ අවධානය ඒ කෙරෙහි පමණක් යොදා සිදු කළහොත් ඒ ක්‍රියාව ඉක්මනට මෙන්ම ප්‍රමිතියකින් යුතුවද ඉවර කරන්න පුළුවන් වෙනවා. නමුත් අපි වැදගත් වැඩක් කරන විට ඒ අතරවාරියේදී වැදගත් නොවන පොඩි පොඩි අනවශ්‍ය දේවල් සිදු කළොත් මේල් චෙක් කරන එක WhatsApp කරන එක ජනාධිවශයෙන් සිදු කළොත් අපේ සම්පූර්ණ අවධානය ඒ කෙරෙහි යොදවන්න බැරි වෙනවා. මේ නිසා ප්‍රමිතියකින් යුතුව එම කාර්ය ඉවර කරන්න බැරි වෙනවා. එමෙන්ම එම කාර්ය සිදු කිරීම සඳහා කාලය වැඩිපුර වශයෙන්ද ගත වෙනවා. හේතුව Tamange අවධානය පසුව Taman කරපු ක්‍රියාව සම්බන්ධයෙන් රඳා පවතින නිසා වෙනි. ඒ නිසා ඔය අලුත් වැඩක් කරන්නට යද්දී ඒ වැඩේට අවධානය යොමු කිරීම සඳහා කාලය ටිකක් ගත වෙනවා. මේ නිසා අපිට ඉක්මනටම කඩිසරව වැඩ කරන්න බැරි වෙ යනවා. දැන් මේකට විසඳුමක් තියෙනවා. එනම් ඔයා දැන් පාඩම් කරන්න ඕනේ කියලා හිතාගෙන පාඩම් කරන්න සූදානම් වුණා නම් ඒ වෙලාවදී මොනවා සිද්ධ වුණත් ෆෝන් එක අල්ලන්න හොඳ නැහැ. සෝෂල් මීඩියා වලට යන්න එපා. යාළුවොත් එක්කවත් කතා කරන්න එපා. අවම වශයෙන් ඔයා ඉඳගෙන ඉන්න තැනින් නැගිටින්නවත් එපා. දෙයක් කරලා ඉවර කරන්න ඕනේ කියලා හිතාගත්තනම් ඒක ඉවර කරලා තමයි ඊළඟ වැඩේට යන්න ඕනේ. ඔයාට කිසිම බාධාවක් නොවන පරිදි පූර්ණ සූදානමකින් යුතුව වැඩේ කරන්න. තුන්වන පීවර routines. අපි ඕනෑම වැඩක් කරන විට ඒක පුරුද්දක් වශයෙන් Tamanට හුරු පුරුදු පරිදි සිදු කළා නම් ඉතාමත් අඩු කාලයකදී ඒක ඉවර කරන්න පුළුවන් වෙනවා. හේතුව ඔයා ගොඩක් සාර්ථක වුණ පුද්ගලයන් දිහා බැලුවොත් ඔවුන් නම් ආකාරයක පුරුද්දක් අනුගමනය කරනවා. නැත්නම් යහපත් හොඳ පුරුදු ඔවුන් අනුගමනය කරනවා. යාළුවා සාර්ථකත්වය කියන්නේ දීර්ඝ ගමනක්. ඒක එක දවසින් ලබා ගන්න බෑ. ඔයා දෛනිකව ගන්න පොඩි පොඩි තීරණ තමයි ඔයාව සාර්ථකත්වය කරා රැගෙන යන්නේ. ඒ වගේම තමයි අවධානයත් ඔයාගේ අවධානයත් ටිකෙන් ටික වර්ධනය කරගන්න. මම දැන් ඔයාට පියවරන් හතරක් කියනවා. ඒ පියවරන් හතර ඔයාගේ අවධානය වර්ධනය කර ගැනීම සඳහා ගොඩක් ප්‍රයෝජනවත් වෙයි. පළවෙනි එක මොනාස්ටික් අප්‍රෝච්. ඔයා දැන් ඍෂිවරුන් භික්ෂුන් දිහා බැලුවොත් එහෙම සාමාන්‍ය මිනිසුන්ට කරන්න බැරි විස්මිත දේවල් ඔවුන් සිදු කරනවා. ඒ ඔවුන්ගේ මනස සහ ශාරීරිය උපයෝගී කරගෙන ඒවා පාලනය කිරීමෙන්ය. ඔවුන් කරනා වගේ අපිට දීර්ඝ කාලයක් භාවනා කරන්නත් බෑ.
හේතුව ඔවුන් සෑම බාහිර දෙයක් මත්හරලා සෑම බන්ධනයකම මිදි තනියම එක් ස්ථානයකට ගොස් ඒ දෛනිකව බුහුණු වෙනවා මොනස්ටික් අප්‍රෝච් යනු යම් අරමුණක් සාක්ෂාත් කර ගැනීම සඳහා සෑම බන්ධනයකම මිදි එම අරමුණ සාර්ථක වන දෙයක් ඒ පුහුණු කිරීමය උදාහරණයක් විදිහට විශ්වවිද්‍යාලයට තේරී පත්වන සිසුන් තමන් දැන හෝ නොදැන මොනස්ටික් අප්‍රෝච් යන සංකල්පය භාවිතා කර තිබෙනවා මේ සංකල්පය ඉතාමත් කටුක අපහසු දෙයක් නමුත් මේක තමයි පළදායි ලෙස අධික වශයෙන් ප්‍රතිඵල ලබා දෙන්නේ දෙවැනි එක බයෝ මොඩල් අප්‍රෝච් කාල් ජන් කියන පුද්ගලයා චිකිත්සක වේදික මෙන්ම පළදායි පුද්ගලයෙකු ලෙසද සිටියා එයා පරීක්ෂණයක් සිදු කරනු ලැබුවා එයාගේ නිවසට යාබදව තවත් ගෙදරක් එයා කුලියට ගත්තා එයා ඒකට රිට්‍රීට් හවුස් කියලා හැඳින්නුවා භික්ෂුවක් භාවනා කරන්නට යද්දී තම සිත තුළ යම් අරමුණක් තබාගෙන යනවා සේම ඔහුද එම නිවසට යන විට යම් අරමුණක් සහිතව යනවා ඒ අරමුණ ඔහු සාක්ෂාත් කර ගැනීම දක්වාම ඒ නිවස තුළ සිටමින් කටයුතු කරනවා ඔහුගේ අරමුණ සාක්ෂාත් කරගත්තාම ඒ ආපහු එයාගේ පරණ ගෙදරට එනවා මේ වගේ ඔයත් යම් ස්ථානයක් සකසා ගන්න ඒකට ඔයා ගෙවල් කුලියට ගන්න යන්න එපා ඔයාගේම ගෙදර වෙනම කාමරයක් නැත්නම් පොදකලා තැනක් සකසා ගන්න එම ස්ථානයට ගොස් ඔයා භික්ෂුවක හැංගීමගෙන ඔයාගේ අරමුණ සාක්ෂාත් කරගෙන එම ස්ථානයෙන් පිට වෙන්න තුන්වැනි එක රිද්මික් අප්‍රෝච් මේ තුලින් කතෝරේ අදහස් කරන්නේ නම් කල සීමා සහිත කාල සීමාවක් ඔයා ඩීප් වර්ක් කිරීම සඳහා වෙන් කර ගන්නා ලෙසයි ඉතිරි කාල සීමාව ඔයා ෂැලෝ වර්ක් ක්‍රමයටගෙන වැඩ කරන්න පුළුවන් නමුත් ඩීප් වර්ක් කරන කාල සීමාව තුල වෙන කිසිම වැඩක් කරන්න යන්න එපා ඔයා ඒ කාල සීමාවේදී පාඩම් කරනවා නම් ඒ කෙරෙහි පමණක් අවධානය යොමු කරන්න මේ රිද්මික් අප්‍රෝච් ක්‍රමය භාවිතයට ගැනීම සඳහා සුදුසුම කාලය වන්නේ උදෑසන කාලයයි හේතුව උදෑසන කාලයේදී ඔයාගේ ශරීර ශක්තිය උපරිම මට්ටමක පවතිනවා පස්සේ සවස් කාලයේදී ෂැලෝ වර්ක් කරන්න මේ වගේ උදෑසන කාලයේදී ඩීප් වර්ක් කරන එක ඔයාලට පුරුද්දක් වශයෙන් පරිවර්තන වෙනකම්ම ඒක අකණ්ඩව අනුගමනය කරන්න හතරවැනි එක ජර්නලිස්ට් අප්‍රෝච් මේක ඔයාගේ අභිරුචිය පරිදි වෙනස් කළ හැකි සංකල්පයක් එනම් ඔයා දැන් කාර්යබහුල පුද්ගලයෙක් වෙන්න පුළුවන් නමුත් ඔයාට කාලය ඉදිරිවන හෝ කිසිම වැඩක් නොමැති කාල සීමාවේදී ඔයා ඩීප් වර්ක් කරන්න ඕනේ මේ සංකල්පය ශරීර ශක්තිය උපරිම වශයෙන් තිබෙන පුද්ගලයන්ට ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා ඔයත් මේ ක්‍රමෙන් හතර තුලින් ඕනෑම සංකල්පයක් උපයෝගී කරගෙන ඔයාගේ අවධානය වර්ධනය කිරීම සඳහා ඒ උපයෝගී කරගන්න ප්‍රධාන හතරවන පියවර ෂට් ඩවුන් ඔයා දැන් කායික වශයෙන් මහන්සි වෙලා ඕනෑම වැඩක් කරලා ඉවරුනාම මට මහන්සි කියලා විවේක ගන්නවා ඒ වගේම තමයි ඔයා ඩීප් වර්ක් ක්‍රමයටදී වැඩ කරලා ඉවරුනාම ඔයාගේ මොළය යලි ප්‍රකෘති තත්වයට පැමිණීම සඳහා විවේකයක් ලබා දෙන්න ඕනේ උදාහරණයක් විදිහට මේ පොතේ කතුවරය සඳහන් කර තිබෙනවා ඔහු සතියේ දිනවල සවස 5:30න් පසුව කිසිම වැඩක් කරන්නේ නැහැයි කියලා සති අන්ත දිනයන්හිදීත් ඔහු කිසිම වැඩක් කරන්නේ නැහැ ඒ වුණත් ඔහු විශ්වවිද්‍යාලයේ සිටින අනිත් මහාචාර්යවරුන්ට වඩා ඉතාමත් හොඳ ප්‍රතිඵල සිසුන්ට ලබා දෙනවා නමුත් ඔහුත් සමග වැඩ කරන අනිත් මහාචාර්යවරුන් පවසන දෙයක් තමයි මගේ ජීවිතය මේ වැඩේටම කැප කරන්න සිද්ධ වුණානේ මේ ජොබ් එක නිසා මගේ ජීවිතයම එපා වෙලායි තියෙන්නේ යනාදී වශයෙන් ඔවුන් මැසිවිලි නගනවා නමුත් මේ පොතේ කතුවරයා අඩු කාලයකදී උපරිම වශයෙන් වැඩ කර අනිත් මහාචාර්යවරුන්ට වඩා උසස් තත්ත්වයේ ප්‍රතිඵල ලබා දෙනවා මෙසේ සිදු වන්නට හේතුව නම් ඔහු ඩීප් වර්ක් ක්‍රමයටදී වැඩ කිරීම සහ තම මොළයට නිසි පරිදි විවේකයක් ලබා දීම නිසායි එමෙන්ම මේ ඔහුගේ සාර්ථකත්වයේ රහසද වෙනවා ගොඩක් පුද්ගලයන් වැඩ ඇරිලා ඔවුන්ගේ නිවසට ගිහින් වුණත් තමාගේ ජොබ් එක ගැනම හිතනවා මේ නිසා ඔයාගේ මොළය ප්‍රකෘති තත්ත්වයට පැමිණීම සඳහා ප්‍රමාණවත් ලෙස විවේකයක් ලැබෙන්නේ නැහැ ඔයා වැඩ කරද්දී ඩීප් වර්ක් ක්‍රමයටදී වැඩ කරන්න වැඩේ කරලා ඉවරුනාම ඒ ගැන හිතන්නේ නැතිව විවේක ගන්න මම මේ කරුණු ඔක්කොම ඩීප් වර්ක් බයි කාල් නිව්පෝට් මේ පොත කියවලා තමයි කිව්වේ මේ පොතේ තියෙන ප්‍රතිපත්ති ඔය අනුගමනය කළහොත් ඔයාගේ අවධානය සහ ප්‍රමුඛතාවද වර්ධනය කරගන්නට හැකි වෙනවා එමෙන්ම අඩු කාලයකදී වැඩිපුර ප්‍රතිලාභද ලබා ගන්න පුළුවන් වෙනවා ඔයාට මේ පොත ගන්න ඕන නම් ඩිස්ක්‍රිප්ෂන් එකේ පොතේ ලින්ක් එක තියෙනවා එතනින් මේ පොත ලබා ගන්න ඔයාට මේ කරුණු ටික වැදගත් වුණා නම් ලයික් කරන්න ඒ වගේම කමෙන්ට් එකක් දාන්න ඔයාගේ යාළුවන්ටත් මේ වීඩියෝ එක වැදගත් වෙයි නම් ෂෙයා කරන්න ඔයාට මේ වගේ තවත් වැදගත් වීඩියෝස් අවශ්‍යයි නම් අපේ channel එක subscribe කරලා bell notification එක click කරන්න